ආයුබෝවන් සතිය දිනවල වගේම සති අන්තයේත් හරිදේ හරියටම කියන්නට අපි සූදානම් සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ආරම්භ වන්නේ මම උදේෂාන් ඉඩම ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ජනපති ඓතිහාසික සෝමාවතී බුදවිමට අගමැති ඓතිහාසික මහනුවරට සමගි ජනමල වේගේ නිර්මාතෘ ඒචාප කුත්‍යාධිකාරී මණ්ඩලයයි සජිත් කියයි महा गेदरीन गिहिन कुली गेवल वले इंदन कह गहन्ने पा रवि समगी जनबल वेगे टकियाई पाताले याली हिसोसवाई दे मीन तले प्रादेशीय सभावे पोदु जन पेरमुने मंत्री वरु नतर दरुनु गेटुमा आराउलेट मुल कोमिस्सा अल्लस्माव मीन तले विहाराधिपति हिमियन कियाई ओमाने सिरवी सिटीन मेरट वैद्य वरुन जनपति गेन कल इल्लीम පසුගියදා කොරෝනා ආසාදිතේ කොහමු වූ කොළඹ ගපුර් ගොඩනැගිල්ල අවුට ප්‍රදේශවල පුද්ගලයන් PCR පරීක්ෂණයට මෙරට COVID-19 ආසාදිතීන් සංඛ්‍යාව 1563 දක්වා ඉහළට ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී පොදබිමට පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා ජනතාවට සහ රටට සිත්පතා පොළොන්නරුව ඓතිහාසික සෝමවතී විහාර පුදබිමේ අද පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. සෝමවතී පුදබිමට පැමිණි ජනාධිපතිවරයා රජම විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. සෝමවතී සෑරදුන් වෙත සිදු කෙරුණු කපුරුක පූජාවටද ජනාධිපතිවරයා සහභාගී වුණා. සෝමවතී පුදබිම බොහෝ අවස්ථාවල ගංගොතුර අවධානමට ලක්වන බැවින් සෝමවතී රජම විහාරාධිපති ස්වාමින් වහන්සේගේ ඉල්ලීම පරිදි එවැනි ආපදා තත්වයකදී සහාය විය හැකි ආකාරයෙන් ගුවන් හමුදාව විසින් ඉදිකළ හෙලිකොප්ටර් යානාංගනයද ජනාධිපතිවරයා අතින් විවෘත කෙරුණා. ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාද ඊට එක්ව සිටියා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් අද ඓතිහාසික මහනුවරට පැමිණ දලදා සමිඳුන් වැඳ පුදා ගත්තා. එෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ මොහොතේ මැතිවරණයක් රටට අත්‍යවශ්‍ය බවයි. සිය දේශපාලන දිවියට 50 වසරක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ආගමික වැඩසටහන් මාලාවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දින අනුරාධපුර ඓතිහාසික සිද්ධස්ථාන වැඳපුදා ගත්තා. එන් අනතුරුව අද පෙරවරුවේ මහනුවරට පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඓතිහාසික දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. එම අවස්ථාවේදී පැමිණ සිටි මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලටද අග්‍රාමාත්‍යවරයා පිළිතුරු ලබා දුන්නා. අනිවාර්යයෙන්ම මෙතුණ තියන්න බෑ. ඉතින් ඒක සඳහා මෙතුණ කොසාලිස්වරයා සූදානම් වෙන්න ඕන. ඒකයාගේ වගකීම හා යුතුකම. මෙතුණ තියන්නනේ කොමිසමක් තියෙන. ඉතින් ඒකෙන් ඉඳලා එයාලා මං හිතන්නේ ඒක සූදානම් වෙනවා නඩුවේ ඉක්ව ආපු ගමන් ඒ කටයුතු කරයි. නමුත් මේ රූපත් එක්ක ජාතිපක්ෂ විසින් චෝදනා කරන මෙතුණ තියන්න මේ කාලවකවානුව නෙමෙයි මේ කියන්න බෑ මේ වෙලාවේ කියලා. जनता संपूर्ण पारीक्षण मेक उल्ला
දෙන්නේ තුන් දෙනෙකුට දඬුවම් කරන එක නෙමෙයි ඕන මේකේ අභ්‍යන්තරය හොයාගන්න. දැන් පෞගිය දවසක Facebook එකේ දාලා තිබුණා නම්බර දීලා තා ප්‍රහාරයක් එල්ල කරනවා. දැන් අපි ඒ පුද්ගලයා අත්අඩංගුවට අරගෙන දැන් ප්‍රශ්න කරමින් යනවා. මේ කියන්නේ අපි පිටිපස්සෙන් දුවනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන් අනතුරුව පැමිණියේ මල්ලතු මහාවිහාරය වෙතයි. මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබාගෙන කෙටි පිළිසඳරක නිරත වුණා. මල්ලතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල් කුමරේ විමල ධම්ම අනුනාහිමියන්ද බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේ සමගද කෙටි පිළිසඳරක නිරත වුණා. අනතුරු අග්‍රාමාත්‍යවරයා අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදුටුවා. එක්සත් ජාතික පක්ෂය සහ සමග ජනබලවේගය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව දෙකම නියෝජනය කරන දේශපාලචින් විවිධ මත අදහස් පළ කරමින් සිටිනවා. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ පෙරවරුවේ එම පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. ඒ සිරකොත පක්ෂ මූලස්ථානයේදී මෙහිදී එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ වෙනත් දේශපාලන පක්ෂ සමග එක් වූ මෙන්ම විනය නීති උල්ලංඝනය කළ සමාජිකයින් 99 දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළා. මෙම පුත්කලින් 99 දෙනා අතරට පක්ෂයේ ප්‍රබල සමාජිකයින් රැසක් ඇතුළත් වුණා. සමගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේග මූලස්ථානයේදී රැස්ුනේ ඉන් අනතුරුවයි. එහිදී සමගි ජනබලවේගයේ විසින් ආණ්ඩුව සමග ගනුදෙනු කරනු ලබන එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයින්ට සහ එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන් නොමග යවන පුත්කලින්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනීමට තීරණය කරනු ලැබුවා. තම පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවීම සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු අද මෙලෙස සිය අදහස් පළ කළා. මගේ සමාජිකත්වය අත්හිටුවා කියන මේක පළවෙනි පාඩමේ අපි මේ කරන දේශපාලනයේ තේරුම මත පක්ෂය කියන්නේ සිරිගොත මන්දිරය කියන ගොඩනැගිල්ල නෙමෙයි. පක්ෂය කියන්නේ ලකුණක් නෙමෙයි. පක්ෂය කියන්නේ ප්‍රතිපත්ති. මොකද්ද කරන්නේ? අපේ පළාත්වාර නියෝජිතයින් බය කරන්න හදනවා. මේක 18 වෙනි සියවස නෙමෙයි. ඒක 21 වෙනි සියවස. අර නිලවැල ඇනකොට කානෝඩ බහැලා ලේසු අතරගත්ත යුගය තමයි කියලා හිතාගෙන ඉන්නවා. මෙහෙම දේශපාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අත්විදුණ ලියුම් දීලා. ඒක නිෂ්පල දෙයක්. කෙරෙන වැඩක් නෙමෙයි. විහිළුවක් මේක. මේ මට කඩේ දුනා මේක. මේ විනෝද සමයක් දෙනවා වගේ කියලා. මේ මාධ්‍යත් එක්ක දුස්තරතුන් පැල කරලා සුපුරුදු ගේම් එක ගෙනියන්න හදනවා ඉතින්. මෙහෙම කරන්න පුළුවන් කමක් නැහැ. දැන් එක්සත් ජාතික පක්ෂය බලන්න එතන ඉන්නේ කවුද කියලා. මහා බැංකු කඩපු හොරු ඉන්නවා. ඉදිරි මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයට දෙන සෑම ඡන්දකින්ම සිදු වෙන්නේ මහින්ද රාජපක්ෂ අගමැති කරවීම. ඒ නිසා තමයි එතුමා බලාපොරොත්තු වෙන්නේ මේ එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයේ ඉවත් කරන්න. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුවන් ක්‍රියාත්මක කරලා තියෙන්නේ. කෙසේ වෙතත් මට නම් තාම ලිපි ඇවිල්ලා නැහැ. ඒ ලිපි ආවට පස්සේ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. නේ ඊයේ දවසේ සියලුම එක්සත් ජාතික පක්ෂ මේක පාක්ෂිකයන් පිළිකුලෙන් හෙලා දැක්කා. මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ අභිමානය නැති කෙරුවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එක්සත් ජාතික පක්ෂය ඉත අභිමානයෙන් ජීවත් වුණු රටක්. ඊයේ සහභාගී වෙලා තියෙන 21 දෙනයි. ඒ 21 දෙනාට අලුතෙන් 9 දෙනෙක් පත් කරලා තියෙනවා. එතනින් තමයි 30 දෙනෙක් වෙලා තියෙන්නේ. ඒත් සමස්ත කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය අපිත් එක්කනේ ඉන්නේ. ඉතින් එතුමාගේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට විශ්වාසයක් නැහැ. අපේ සමාජිකත්වය අහෝසි කරන එක්සත් ජාතික පක්ෂයේ මේ කවුරු හරි කොළ කෑල්ලක් ගැහුවට පුළුවන් කමක් වෙන්නේ නැහැ. කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා අද ඇස්සලා තියෙන්නේ කවුද? ඔය කියන මහත්තුරුන්ගේ දොය සිරිකොත් මෙච්චර කල් මේ පක්ෂය වෙනුවෙන් දරදී ඇදපු අවුරුදු ගණනාවක් සාධාරණයක් හිටු නොවෙච්ච එක්සත් ජාතික පක්ෂින් සාධාරණ ඉටු කරන්න සිරිකොත මන්දිරයේ විතරක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ අයිති සියලුම කඳවුරු එකතු කරන්න පුළුවන් වටපිටාවක් ඉදිරිය නුදුරු අනාගතයේදී හදන ඒ නිසා දැන් මේ දඟලන්නේ අනාගතයට බය වෙලා ඒ නිසා අපි කියනවා දඟලන මහත්තුරුන්ට අවශ්‍ය පිළිතුරු ජනතාව ලබා දෙයි. ඒ නිසා අපිට ගහන්න ලේසි වෙන්නේ නැහැ. සිරිකොතේ අයිති අපිට එක්සත් ජාතික පක්ෂයට. මේ එක්සත් ජාතික පක්ෂය සමාජික විදිහට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් අනුමත වෙච්ච මේ මැතිවරණයට එකතු වෙච්ච පොදු සම්දානයක් තමයි සමග ජන බලවේගය කියන්නේ. ඒ සමග ජන බලවේගය කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මහගෙදර වෙන සිරිකතෙන්ම නිර්මාණය වෙච්ච කණ්ඩායම. මේක මේ එහෙයියෝ ටිකකට සිරිකොතෙන් එක්සත් ජාතික පක්ෂයේ දෙකට කඩලිවර වෙලා වෙන තැනකින් තියන්න උත්සාහ කරන හිතේ හීන මැව්වට එක සැබෑවට බිමේ කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියන කාරණා මතක. දැන් ඔය රජ
රජයත් එක්ක ඩීල් දාන එදා සිරිකොත මීට අවුරුදු 6කට විතර කලින් කුප්‍රකට රැස්වීමට සමගාමීව එදා පැවති ආණ්ඩුවත් එක්ක පාර කාපට් කරන කිවිසුම් ගහපු එදා සිටම ඩීල් දැමීමේ ඉතිහාසයක් තියෙන කුප්‍රකට නීලකාස හොරණඩයක් තමයි දැන් එක්සත් ජාතික පක්ෂය බලය අල්ලන්නේ. ඒ නිසා තා පැහැදිලිව මෙතන අර්බුදයක් නැහැ. සාතිශ්‍ය බහුතරයක් ඉන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපු සමගි ජන බලවේගයත් එක්ක ඒක මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනේ. ඇතිවේ ඇති පක්ෂ අර්බුදය සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂ උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගෙන්ද විමසීමක් සිදු කළා. මේ පක්ෂ හොඳ නැහැ කියලා වෙනින් පක්ෂ කියලා නාම යුදලා දීලා කරුණාකර එතන තමගේ දේශපාලනේ කර කර ඉන්න. මෙතෙක් දුර මේ වගේ භාෂාවක් තිබ්බ නිසායි පක්ෂ කිව්වේ කියලා. දැන්වත් අපි හදලා හරියට එනවා අපේ පක්ෂ හොඳ නැහැ කියලා නිගියේ ඕක හදාගෙන කටයුතු කරන්න. මේ මහගෙදර ඉඳලා හොඳ නැහැ කියලා කුලීගෙදර කරන් ගිහිල්ලා කුලීගෙදර ඉන්න විදිහට කරුණාකර හසු දෙන්න. නිකරුණේ බාධා කරන්නේ නැතුව ගමන යන්න ඔබතුමා මේ කරපු ක්‍රියා නිසා තමයි අපි ජනාධිපතිවරුන්ට දරදුනේ. සජ්ජාතික පක්ෂ රජයක් හදන එක තමයි අපේ බලාපොරොත්තු වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නායකතුමා පැහැදිලිව කිව්වේ අපිට අවශ්‍ය නැහැ ජාතික ආණ්ඩුවකටවත් යන්න ආණ්ඩුවත් එක්කතු වෙලා යන්න අපිට ඕනේ එක්සත් ජාතික පක්ෂ රජයක් හදන්න ඒ අවශ්‍යතාවය තමයි අපිට තියෙන්නේ ඒ සඳහා තමයි අපි ඉදිරි පෙර ගමන් යන්නේ නැවතත් කියන විශ්වාස කරන්නේ නැහැ නේ සජිත් ප්‍රේමදාසමාත්‍ය නායකයෙක් කියලා අර අර පැත්තෙන් මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ වැඩි පිරිසක් ඉන්නේ අතන කියලා කියනවා නමුත් එහෙම තත්ත්වයක් නැහැ අපි කනගාටු වෙනවා ඇත්තම මොකද අපේ සහෝදර මන්ත්‍රීවරු තමයි එතනත් ඉන්නේ ආයිත් ඒගොල්ලන් තියෙනයක් කරගෙන ගියා දැන් ඉතින් අපි මේ වගකීම ගන්න ඕනේ පක්ෂ ඉදිරියට ගෙනියන්න මේ අතර සමගි ජනබලවේගය සමග එක්ව සිටින මන්ත්‍රීවරුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ නිර්මාතෘ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. ඒ නිසා පැහැදිලිව මම ප්‍රකාශ කරන්නට කැමැති සමගි ජනබලවේගයත් සමග එකට වැඩ කටයුතු කරන කිසිම එක්සත් ජාතික පාක්ෂිකයෙකුට මොන ආකාරයකින්වත් විනය පරීක්ෂණ පවත්වන්නට අයිතියක් නැතේ කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරා. අප බලවේගයත් සමග එකට කටයුතු කරන කිසිදු මන්ත්‍රීවරයෙකුට කිසිදු අපේක්ෂකයෙකුට කිසිදු සමාජිකයෙකුට නීතිමය පියවර ගන්නට කිසිම ප්‍රතිපාදනයක් නැහැ. ඉදිරියේදී නිත්‍යානුකූලව ඒ කාරණාව ඔප්පු කරන්නට අපි බලාපොරොත්තු. මෙන්න මේ තත්ත්වයක් තුළ සියලුම එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා, නගර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාට මන්ත්‍රීතුමියන්ලාට මම ඉල්ලීමක් කරනවා එක එක තර්ජන ගර්ජන වලින් ප්‍රවෘත්ති නිවේදන හරහා ක්‍රියාත්මක වෙන යම් යම් බොරු ප්‍රචාර තුලින් කවුරුත් රැවටෙන්න එපා කවුරුත් සැලෙන්න එපා සමග ජන බලවේගයේ දේශපාලන ව්‍යාපාරයට සම්බන්ධ වුණයි කියලා කිසිඳු මන්ත්‍රීවරයෙකු සහ මන්ත්‍රීවරියන් අස් කරන්නට එක්සත් ජාතික පක්ෂයටවත් එහි නායකත්වයටවත් කිසිදු හැකියාවක් නැහැ. ඒක තමයි සත්‍යවාදී නීතිමය පදනම. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පවතින අර්බුදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ නියෝජිතින්ද අද අදහස් පළ කළා. මේ පක්ෂ දෙක ඇතුලේ තියෙන අර්බුදයට රජය සම්බන්ධ කරගන්න එපා. මොකද ජාතික රජයක් හෝ එක්සත් ජාතික පක්ෂයේවත් සමගි ජන බලවේගයේවත් කිසිම පුද්ගලයෙක් සමග අනාගතයේදී එකඟතාවයන් වලට එන්න අපි සූදානම් වෙන්නේ නැහැ. ජාතික ආණ්ඩුවකට යන්න අපි සූදානමකුත් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අද වෙනකොට අන්තෝ ජටා බයි ජටා මට්ටමකට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපිට දැන් පැහැදිලි රනිල් මහත්තයෝ අපිට දැන් පැහැදිලි සජිත් මහත්තයෝ තමුන්නාන්සේලාගේ ඇතුලේ පිටයි තිබිච්ච ගැට සියල්ලම අද ජනතාවට පැහැදිලිවම තේරෙනවා. මැතිවරණයක් ආවත් මේ අයට දිනන්න බැරි මට්ටමට අද පත් වෙලා තියෙනවා. මේ අවුරුදු 20ක් තමන්ගේ ප්‍රශ්න විසඳගන්න බැරි වෙච්ච කවටයන් ටික එළියට ඇවිල්ලා මෙහෙම මරා ගන්නකොට මේ චූටි තොත්ත බබෙක් අපේ ගම්පහෙන් ඇවිල්ලා කියනවා නැවත වතාවක් නාම යෝජනා දෙන්න පුළුවන් වුණා නම් අපි දෙගොල්ලොන්ටම එකතු වෙලා ඒක ෂෝක්ලු. ඉතින් අපි ඔවුන්ට කියන්නේ අවුරුදු 20ක් තමන්ගේ මේ පක්ෂය ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳගන්න බැරි ඔබට කෝවිඩ් 19 ආවනම් කොහොම ඔබ කරයිද මේ වෙලාවේ? දැන් අද වෙනකොට ඒ අයගේ ප්‍රශ්නය සිරිකොතෙන් එළියට ගිහිල්ලා පිටරකෝට්ටේම තව තැනකට ගිහිල්ලා එතනින් උසාවියටත් ගිහිල්ලා තියෙනවා. මේ ප්‍රශ්නය උසාවියට දක්වා ගමන් කිරීමට කටයුතු කිරීම තුලින් මුළු රටටම පණිවිඩයක් ගිහිල්ලා තියෙනවා. දෙකඩ වෙච්ච එක්සත් ජාතික පක්ෂ කවදාවත් එකතු වෙන්නේ නැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ මූණ දෙන බරපතලම ඛේදවාචකයට මූණ දීලා තිබෙන ඔවුන් ඒ වල කැනගෙන තිබෙනවා. මේක සිද්ධ වුණේ එක්සත් ජාතික පක්ෂයේ ජාතියට රටරත් කරපු මහා අපරාධ පරිසන්දීමක් හැටියට තමයි අපි කල්පනා කරන්නේ. ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට චෝදනා එල්ල කරමින් අද එක්සත් ජාතික පක්ෂයේ පෙන්ඳුම් කරන්නේ ඉතිහාසයේ තවදුරටත්
ලාංකීය දේශපාලනයේ Tamante ඉඩක් නැති බව ये मध्यम रात्रि दुलहे सिट क्रियात्मक परधि नूर एलिय परीपाल दिश्रिकेट निरोधायन अंदर नीत क्रियात्मक किरीमट कटियत लबुआ मे अदर अद रात्रि दहे सिट एलम जूडिमस फलमून संदुदा एनम अलियम हतर दामु दिव नटम अंदर नीत क्रियात्मक वाय जनाधिपति माध्यांशे पवसाने मध्यम रात्रि दुलहे सिट क्रियात्मक पैधि नोरेलिय परीपाल दिस्ट्रिकेट निरोधायन एंदिर नीति क्रियात्मक किरीमट पियवर गिन तिबेनवा मेलेस ईए मध्यम रात्रि सिट एंदिर नीति पेनवीमत समग हेटन एतुलु वतुकरे सेलुम नगरवल वेलत सेल वसादम एति अतर रथवाहन गमनागमनेत संपूर्णेम नतर वी एति बव अप वार्ताकरु संदहन कला ඇදෙන නීති බලපත්‍ර ඇති සහ අත්‍යවශ්‍ය වාහන පමණක් මාර්ගයේ ගමන් කරන අතර මාර්ගයේ ගමන් කරන වාහන සහ පුද්ගලයන් පොලිසිය විසින් දැඩි පරීක්ෂාවකටද ලක් කරනු ලබනවා. මේ අතර අද රාත්‍රියේ 10 සිට එළබෙන ජුනි මාස පළවෙනි සඳුදා දින අලියම 4 දක්වා මුළු දිවයිනටම ඇදෙන නීති ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. ජුනි මාස පළමුවැනි සඳුදා සිට ජුනි මාස 3 වැනි බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට ඇදෙන නීති බලපැවැත්වෙන්නේ රාත්‍රියේ 10 සිට අලියම 4 දක්වා පමණයි. කෙසේ වෙතත් ජුනි 4 බ්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදෙන ජුනි 5 සිකුරාදා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. ජුනි 6 සෙනසුරාදා සිට සියලුම දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙනතුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රියේ 10 සිට අලුයම 4 දක්වා පමණයි. එමෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර හිමි වෙනවා. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා දිවයින පුරා පනවන ලද පොලිස් ඇදිරි නීතිය ජනජීවිතය සහ ආර්ථික ක්‍රියාකාරීත්වයේ යථාතත්වයට පත් කිරීම සඳහා පසුගිය 26 වෙනි දින අලුයම 4 සිට ලිහිල් කිරීමට කටයුතු කළා. එනුව පසුගිය 26 වෙනි දින ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥාපනතේ විධිවිධාන සහ රෙගුලාසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඊ අලුයම 4 සිට රාත්‍රී 10 දක්වා කාලය තුල පුත්කලෙන් 132 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පසුගිය 26 වෙනි දින සිට මේ දක්වා අත්අඩංගුවටගත් මුළු පුත්කලින්ගේ සංඛ්‍යාව 912ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. විදේශ රටවල සිරවේ සිටින ශ්‍රී ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීම සඳහා රජය මේවන විට විශේෂ වැඩපිළිවෙල රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා. කෙසේ වෙතත් ඕමානයේ රැඳී සිටින අපේම රටේ වෛද්‍යවරුන් දස දෙනෙකු මෙවන විට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව දැඩි අසීරුතත්වයෙන් සිටින බවට සියත ප්‍රවෘත්ති අපට තොරතුරු වාර්තා වුණා. මේ පිළිබඳව සියත ප්‍රවෘත්තිංශයේ සිදු කළ සුවබැලීමේදී වෛද්‍යවරුන් දස දෙනාට අමතරව රාජ්‍ය නිලධාරීන් ඇතුළු 600 දෙනෙකු පමණ ඕමානයේ සිරවේ සිටින බවටයි අපට තොරතුරු වාර්තා වුණේ. ඒ අනුව සියත ප්‍රවෘත්ති අප මේ පිළිබඳව විශේෂ සුවබැලීමක් අද දින සිදු කළා. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ උවද පීඩාවට පත්ව සිටින අසරණ භාවයට පත්ව සිටින ඇතැම් අසාධාරණ කම් වලට ලක් වූ මෙන්ම නොසලකා හැරීම් සහ මග හැරීම් වලට ලක් වූවන් පිළිබඳව නිරන්තරයෙන් වාර්තා කරමින් ඔවුන්ට සාධාරණයක් ඉටු කරන්නට සියත ප්‍රවෘත්ති අප නිරන්තරයෙන් කටයුතු කරනු ලබනවා. අප වාර්තා කරන එම ප්‍රවෘත්ති ඔස්සේ සාධාරණේ ඉටුවිය යුතු පුද්ගලින්ට සහ එම කණ්ඩායම් වලට රජය සහ ඊට අදාළ පාර්ශවයන් මැදිහත්ව සාධාරණේ ඉටු කරන්නට වහාම කටයුතු කිරීමද ඊටම සතුටට කරුණක්. මෙලෙස නිරන්තර ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේ නිරත වන සියත ප්‍රවෘත්ති අප වෙත අද දින තොරතුරු වාර්තා වුණේ අපේ රටට අත්‍යවශ්‍ය වෛද්‍යවරුන් රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේවන විට ශ්‍රී ලංකාවට පැමිණීම නොහැකිව ඕමාන් රටේ සිරවී සිටින බවයි. තමන් මුහුණ දී සිටින මෙම ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඕමානයේ රැඳී සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාටද ලිපි යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප ප්‍රවෘත්ති කණ්ඩායම වහාම තොරතුරු සොයා බැලුව අතර ඒ අනුව ඕමානයේ මේවන විට සිරවී සිටින ශ්‍රී ලංකා වෛද්‍ය කණ්ඩායමේ වෛද්‍ය හිරෝෂා ප්‍රනාන්දු මහත්මිය සම්බන්ධ කර ගැනීමට හැකි වුණා. ආයුබෝවන් මම වෛද්‍ය හිරෝෂා ප්‍රනාන්දු දැනට අවුරුදු දෙකකට කලින් ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ කොළඹ වෛද්‍ය විද්‍යාලයට අනුයුක්ත පශ්චාත් වෛද්‍ය උපාධි පීඨයේ පූර්ණ අනුමැතිය ඇතිව රක්ත ව්‍යාධි වේදේ සම්බන්ධ විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා මම ඔමාන් රටේ රොයල් හොස්පිටල් හි සේවයට ආවා. දැනට සති 8කට කලින් මම ඒ පුහුණුව සාර්ථකව අවසන් කළා. එහෙම කළේ ලංකාවට පැමිණීමේ ලොකු බලාපොරොත්තුවකින්. නමුත් අවාසනාවන්ත ලෙස කොරෝනා වසංගතය ඊට හරස් වුණා.
මේ වෙනකොට මාත් සමග තවත් සහෝදර වෛද්‍ය නිලධාරීන් දස දෙනෙක් තමන්ට නියමිත සේවා කාලය අවසන් කර ලංකාවට පැමිණීමට නොහැකිව අසරණ වෙලා සිටිනවා. ඊට අමතරව 600ක් වන ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන් ශ්‍රමිකයන් සහ රෝගීන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් ලියාපදිංචි වී සිටිනවා. දැනට මාස දෙකක් පුරා ලංකාවට පැමිණීම සඳහා ලිඛිතව කළ සියලුම වෑයම් අසාර්ථක වූ නිසා මම මේ වීඩියෝ එක කිරීමට පෙළඹුණා. ඕමාන් රටේ වෛද්‍ය නිලධාරීන්ගේ අනුග්‍රහකය වශයෙන් ක්‍රියා කරන්නේ ඕමාන් සෞඛ්‍ය අමාත්‍යාංශය. නමුත් අපි නීත්‍යානුකූලව අපගේ සේවය අහවර කර ඇත නිසා දැනට රජයේ නිලධාරීන්ට හිමිවන කිසිම පහසුකමක් දැන් අපට හිමිවන්නේ නැහැ. මේ දිනවල ඕමාන් රටේ දෛනිකව හමුවන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍ර වැඩි වීමක් පෙන්눔 කරනවා. එහෙම වෙලාවක රජයේ සෞඛ්‍ය පහසුකම පවා අහිමි අපගේ ජීවිත දැඩි අවදානම් තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අතිගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා සහ සියලුම සෞඛ්‍ය සහ ආරක්ෂක නිලධාරීන් රටේ බහුතරය වන මහජනතාව සමග එක්වී කොරෝනා වසංගතය මර්ධනය කිරීම සඳහා ගෙන යන කාර්යක්ෂම සහ ආදර්ශමත් වැඩපිළිවෙල තාහිලින් අගය කරනවා. අතිකර ජනාධිපතිතුමනි, මේ මොහොතේ මම ඔබතුමාගෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඕමාන්හි අසරණ වී සිටින වෛද්‍යවරුන් සහ අනෙකුත් ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කර දෙන ලෙසයි. ලංකාවට පැමිණීමේ පසු රජයේ වෛද්‍ය නිලධාරීන් ලෙස අපගේ සේවය එය ඉතාමත් දැඩිව අවශ්‍ය මේ මොහොතේ ලක්මාවට ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ප්‍රවේශ පත්‍ර PCR පරීක්ෂණය සහ නිරෝධායනය සඳහා යන බරපැන වෛද්‍යවරුන් වන අප විසින් දරා ගන්නා බවටත් සහතික වෙනවා. මේ අපේ රටේ සම්පත්. අද වෛද්‍යවරුන්ගේ සේවය අපේ රටටද අත්‍යවශ්‍යව පවතින මොහොතක මෙම පිරිස කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ නම් එයද ඉතා වටිනා මෙහෙවරක් වනු නොඅනුමානයි. COVID-19 වෛරසය ආසාදින වූ රෝගීන් 5 දෙනෙකු අද පස්වරුවේ වාර්තා වීමත් සමගම මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1563 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම වෛරසය ආසාදින වී පූර්ණ සුව ලැබූ සංඛ්‍යාවද 781 දක්වා ඉහළ ගියා. COVID-19 වෛරසය ආසාදින වූ රෝගීන් 28 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. අදාළ රෝගීන් අතුරින් 17 දෙනෙකු නාවික හමුදා සමාජිකින් වන අතර අනෙක් පුද්ගලයන් 11 දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හි රැඳී සිටි පුද්ගලයන්. මේ අතර කොරෝනා වෛරසය ආසාදින වී ප්‍රතිකාර ලැබූ පුද්ගලයන් 27 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සමස්ත රෝගීන් අතුරින් සුවය ලැබූ සංඛ්‍යාව 781ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසන්නේ. කොළඹ කොටුව ප්‍රදේශයේ නාවික හමුදාවට අයත් ගෆූර් ගොඩනැගිල්ල තුල සේවා කටයුතු වල නිරත වූ නාවික හමුදා සමාජිකයෙකුට කොරෝනා වෛරසය ආසාදින වූ බව පසුගිය 29 වනදා තහවුරු වුණා. ඒ අනුව ගෆූර් ගොඩනැගිල්ල අවට ප්‍රදේශයේ තෝරාගත් පිරිස් PCR පරීක්ෂණයකට ලක් කිරීම සඳහා අද ජෛව සාම්පල හා රුධිර සාම්පල ලබා ගන්නුණා. අදාළ ගොඩනැගිල්ල තුල පසුගිය 29 වනදා නාවික හමුදා සමාජිකින් 230ක් පමණ සිට ඇති බවටයි වාර්තා වුණේ. ඒ අනුව අදාළ නාවික හමුදා සමාජිකයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර ඉන් කිසිදු නාවික හමුදා සමාජිකයෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමට්ට ඉසුර සූර්යබණ්ඩාර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර පිළියන්දල ප්‍රදේශයේ විදුහලක නාවික හමුදා සමාජිකයින් නවාතැන්ගෙඩි සිටි අවස්ථාවේදී එම විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරුන් 26 දෙනෙකු පාසලට කැඳවා බැටුප් ලේඛන අත්සන් කිරීමට පියවරගෙන ඇති බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා. ඒ අනුව අදාළ ගුරුවරුන් කොරෝනා අවදාහලම්කට ලක්ව ඇති බවයි ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ. රාවලපුර මහාවිද්‍යාලයේ නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තවරු වෙලා තියෙන PCR පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ඇත්ත. එතකොට ඒ තත්ත්වය තුළ දැන් මේක 21 වෙනිදා. හදන පාසල් වලට ගුරුවරු කැඳවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. පාසල් විවෘත කරන තීරණයක් අරගෙන නැහැ. එහෙම තත්ත්වයක් තිබියදී 21 වෙනිදා පාසලේ වැටුප් ලේඛන අත්සන් කරන විදුහල්පතිවරයා ගුරුවරු කැඳවලා දෙනවා ගුරුවරු 26 දෙනෙක්. ඇත්තටම වැටුප් ලේඛන අත්සන් කරන්න කියලා දැනටමත් අධ්‍යාපන ලේකම්වරයා ප්‍රකාශයට පත් කළා කිසිම දෙයක්. දැන් මේ වෙනකොට අර ගුරුවරුන්ගේ ස්වයන් නිරෝධායනයට ලක් කරලා තියෙනවා පොලිසියෙන් ගිහිල්ලා ගෙදර බෝඩ් එකක් ගාලා. ඉතින් ඇත්තටම මේක බරපතල ප්‍රශ්නයක්. ඉතින් අපි පැහැදිලිවම බස්නාහිර පළාත ආණ්ඩුකාරරයාගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්ද විමසීමක් සිදු කළ අතර එෙහිදී ඔහු සඳහන් කර සිටියේ එවැනි කිසිදු අවධානමක් නොමැති බවයි.
පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 286 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණියා. ඒ UL 605 දරන විශේෂ ගුවන් යානයේ මෙතර විදේශගතව සිටින මෙරට සංක්‍රමණික ශ්‍රමිකයින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි යලි තිමේන්ට ගෙන්වා ගැනීම අකණ්ඩව සිදු කරන බව විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මැද පෙරදිග සහ අනිකුත් කලාපවල සිටින විශේෂයෙන් තමන් සිටින රටවල නීත්‍යානුකූලභාවයේ හෝ රැකියා IMU1 පිළිබඳව මේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙතර විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ වැඩිදුරටත් පවසන්නේ පසුගිය 27 වනදා වන විට රටවල් 123ක ශ්‍රී ලාංකිකයින් 42500 දෙනෙක් දිවයිනට පැමිණීම සඳහා ආයුධම් කර තිබෙන බවයි. ඉන් 34881 දෙනෙකු සංක්‍රමණික ශ්‍රමිකයින් වන අතර එයින් 20893 දෙනෙකු මැද පෙරදිග සේවයේ නිරතව සිටින අය බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ. දේශපුවත්තේ යලිත් අවධානය. මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ ආපන ශාලාවකට සන්නත්ව කණ්ඩායමක් ප්‍රහාර එල්ල කිරීම සහ ඔවුන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 3 දෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙලෙස සිදුවන මර ක්‍රියා හේතුවෙන් ජනතාව තුළ සැකයක් මතුවන්නේ යලිත් අපරාධ කල්ලි හෙස්ස එසවීමේ අවදානමක් පවතීද යන්න පිළිබඳවයි. පාතාල ක්‍රියා, මර ක්‍රියා, සන්නත්ව කණ්ඩායම් අපේ රටට එච්චර නුහුරු වචන නෙවෙයි. හැබැයි විටින් විට මේ අපරාධ කල්ලි කුමන තත්වයක් යටතේ වුණත් විටක මතුවෙමින් විටක යට යමින් සිය අභිලාෂයන් සාර්ථක කරගන්නට විවිධ අපරාධයන් සිදු කරමින් සිටිනවා. යලිත් මේ සන්නද්ධ කල්ලි, අපරාධ කල්ලි, කප්පම් කල්ලි ගැන සමාජය තුල කතාබහක් නිර්මාණය වන්නේ මොරටුව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම් සහ ඊට අදාළ ප්‍රහාර මාලාව මෙන්ම අද උදැසන වැලිගම පොලිස් වසමේ සිදු වූ වෙඩි ප්‍රහාරයත් සමගයි. පසුගිය 19 වනදා මෝටර රථයකින් පැමිණි සිව් දෙනෙකුගේ නියුත් කණ්ඩායමක් විසින් මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවකට ඇතුළු වී එම ආපන ශාලාවට පහර දුන්නා. ඇතම් අපරාධ කල්ලි තමන්ගෙන් කප්පම් ඉල්ලූ බවටද මෙම ආපන ශාලාවේ හිමිකරු ප්‍රකාශ කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් නොනැවතුණු අපරාධකරුවන් ඊයේ අලුයම සුදු පැහැති මෝටර රථයකින් පැමිණ මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි අදාළ ආපන ශාලාවට දිගට හරහට වෙඩි වර්ෂාවක් එල්ල කළා. මෙම ප්‍රහාරය එල්ලවන විටත් මෙම ආපන ශාලාවේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 3 දෙනෙකු යොදවා තිබුණා. ප්‍රහාරයේ CCTV කැමරා දර්ශන හොඳින් නිරීක්ෂණය කිරීමේදී පෙනියන්නේ මෙම පොලිස් නිලධාරීන් 3 දෙනා හෝටලයට අනෙක් පස මාර්ගයේ රැඳී සිටමින් ප්‍රහාරය එල්ලවන ආකාරය බලා සිටින බවයි. කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන මූලික පරීක්ෂණවලදී ආරක්ෂාවක් පවතින මොහොතක සැකකරුවන් එම ස්ථානයට ප්‍රහාරයක් එල්ල කිරීම සහ සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් මත එහි ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරුන් 2 දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පියවර ගනු ලැබුවා. මේ අතරතුර තවත් වෙඩි ප්‍රහාරයක් පිළිබඳ තොරතුරු අද උදැස්සන වාර්තා වන්නේ වැලිගම මිරිස්ස ප්‍රදේශයේදී. යතුරු පැදියකින් පැමිණි පුද්ගලින් 2 දෙනෙකු විසින් සිදු කරනු ලැබූ වෙඩි තැබීමකින් වයස අවුරුදු 28ක පුද්ගලයෙකු තුවාල ලැබුවා. මෙම ප්‍රහාරය එල්ල කළ යතුරු පැදිය පැදවූ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට බහර දී තිබෙනවා. මෙවැනි සන්නද්ධ කල්ලිවල ක්‍රියාකාරකම් වහාම නතර කිරීමට ආරක්ෂකංශ සහ මේ සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ පාර්ශවයන්ද වහ වහ පියවර ගත යුතු බවයි රටේ සාමාන්‍ය ජනතාව පවසන්නේ. අභහප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩවණ හතාගේ දේහය අද කොටකල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන එනු ලැබුවා. අභව ප්‍රාප්ත ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය ඒ මහතාගේ නිවසේ සිට කොටකල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන යාමට පෙර ආගමික වතාවත් සිදු කරනු ලැබුවා. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද පැමිණ සිටියා. Thank you.
මහේන්ද්‍රවරයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට පසුරුවේ හැටන් ඩෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරීමට නියමිතයි. මේ අතර හිටපු ආණ්ඩුකාරවරයෙක් වන මාෂල් පෙරේරා මහතා අද පසුරුවේ අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට ඒ මහතා 88 වන වියෙහි පසු වූ අතර මාෂල් පෙරේරා මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතාගේ පියා දවනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවැරදි නායකත්වයේ යටතේ කොරෝනා වෛරසය පාලනය කිරීමට හැකිවීම එක්සත් ජාතික පක්ෂයේද පිළිගන්නා කරුණක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යාපාවේ වර්තන මහතා පවසනවා. එයද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කොරෝනා වසංගතය මර්ධනය කිරීම පිළිබඳ එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමග ජනබලවේගයේ නායකයින් මොනවා මාධ්‍යයට ප්‍රකාශ කරත් එක්සත් ජාතික පාක්ෂිකයන් පවා පිළිගන දෙයක් තමයි මේ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂ මහතුමා බලෙන් නොහිටියා නම් මීට වඩා විශාල අර්බුදයකට අවාසනාවන්ත තත්යකට රට යනවා කියලා. ඒ නිසා මේ පාක්ෂිකයන් සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා මේ පක්ෂයේ නායකයෙක් හිල්ලා තියෙනවා, මේ පක්ෂය කොටස් දෙකකට බෙදිලා තියෙනවා, නායකයන් බෙදිලා තියෙනවා, ඒ වගේම ගිය කැබිනට් මණ්ඩලයේ ඉඳපු හතර දෙනෙක් ඇරෙන්න අනිත් සියලුම දෙනා පක්ෂ තහනමකට ලක් වෙලා තියෙනවා. එවැනි අවස්ථාවක ජනතාව විශේෂයෙන් එදා යුද අවස්ථාවේදී සහයෝගය දුන්නා වගේ විශේෂයෙන්ම සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන් 3-2 බලයක් ලබා ගැනීම සඳහා මේ රටේ වෙනස් කර යුතු විශාල අනපන තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී අපි මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය, ඒ වගේම ලෝක ආර්ථික අර්බුදයට අපේ රට මුහුණ දෙන ආකාරයට අපිට ඉදිරියට ගෙන යන්න ඒ සියලු දෙනාගේ සහයෝගය අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස ඉල්ලායිය පස්සුරුවේ සත්‍යග්‍රහයක් කොළඹදී පැවැත්ුණා. මෙම සත්‍යග්‍රහයට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයක් ඊයේ පස්සුරුවේ පැවැත්ුණා. කොළඹ විහාර මහදේවි උද්‍යානයේදී මෙම සත්‍යග්‍රහය සංවිධානය කර තිබුණේ රාජිත සේනාරත්න මහතාගේ ජන්මදිනයට සමගාමීවයි. මෙම අවස්ථාවට හිටපු විපක්ෂ නායක මෙන්ම වත්මන් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වූ සජිත් ප්‍රේමදාස මහතා රාජිත සේනාරත්න මහතාගේ 70 වන උපන්දිනයේ එතුමට සමරන්නට සිදු වෙලා තිබෙන්නේ බන්ධනාගාරයක් තුල. මේ බන්ධනාගාරයක් තුල එතුමට මේ සමරුම ගත කරන්නට සිදු වුණේ විශේෂයෙන්ම අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට එල්ල වුණු මරු පහරක සංකේතයක්. අපිට තියෙන පිරිසිදු විශ්වාසයක් අපේ රටේ ස්වාධීන අධිකරණය යුක්තිය සාධාරණත්වය රාජිත සේනාරත්න මැතිතුමාට ඉටු කරයි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා ඊයේ දින විශේෂ කාර්යබලකා මූලස්ථානයේ සංචාරයක නිරත වුණා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා තුමුල්ලේ පිහිටි විශේෂ කාර්යබලකා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. මෙම අවස්ථාවට වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා විශේෂ කාර්යබලකායේ අනඳින නිලධාරී නියෝජ්‍ය පොලිස්පති ලයිනල් ගුණතිලක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. ඒ ඉදිරි ගමනේදී අපි හැමෝම එකතු වෙලා නිලැඳුමේ පාට සලකන්න නැතුව අපි හැමෝම එකතු වෙලා සහයෝගයෙන් කටයුතු කරන්න ඕනේ. මතක තියාගන්න මම විශේෂ කාර්ය බලකාය කුණු කොල්ලට දෙන්නේ නැහැ. ඉස්සර බැලුවොත් හැම කෙනා ගාම STF guard එකක් තියෙන්නේ. ඒව නැහැ. STF එකේ ඉන්නේ විශේෂතම පුද්ගලයෙක් දෙන්නෙක්ට ආරක්ෂාව සැපයීම සඳහා මිසක් හැමෝම guard කරන්න නෙවෙයි. මෙහෙන්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රීවරයෙකුට සිදු කළ පහර දීමක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඒ නවය මාර්ගය අවහිර කරමින් මෙහෙන්තලේ ප්‍රදේශයේදී අද විරෝධතාවයක් පැවැත්ුණා. මේ හේතුවෙන් ඒ නවය මාර්ගය පැය දෙකකට අධික කාලයක් తాවකාලික වසා දැමීමටද පොලිසියට සිදු වුණා. මෙහින්තලේ ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම ඊයේ දින මෙහින්තලේ ප්‍රාදේශීය සභාවේදී පවත්වා ඇති අතර එහිදී ඇති වූ සාකච්ඡාවක් දුරදිග යාමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කණ්ඩායමක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහින්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී උපාලි ආනන්ද මහතාට එම පක්ෂයේම මන්ත්‍රීවරුන් පිරිසක් පහර දීමක් සිදු කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. මට පුළුවන් තේ මම සභාවේ කතා කරන්න ගිහිල්ලා මට සලකපු විදිය මම හැමදාම අවුරුදු කටි සීමේක තමයි කියන්නේ. මේ සභාව අතිරුවද්ද මේ සභාව දුස් දේවදී දුසරින් කතා කරේ මරණීය දඬනේ අද මරන්න ගියේ. ඔහු ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අයියා අයියා අයියා
महाजन चांदे पत्ते साधारण कथा करते अभावे गेट अहला गलोली जकडोली तब गहला मरण हदला जनाधिपति माट අගමැතිතුමාට ආණ්ඩුකාරතුමාට කියන මේක ලබාව බලාත්කම සාරිතුමායට දා නැත්නම් කිරිහලියට ගොම දාලා එන මහමැතිවරණදී විකාශ කරනවා මේ ජනාධිපතිතුමාගේ ප්‍රතිරූපේ අදාළ ගැටුම සිදු කළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන අනිකුත් මන්ත්‍රීවරුන් පිරිසට තවමත් නීතිය ක්‍රියාත්මක කර නොමැති බව පවසමින් මීන්තලයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී උපාලි ආනන්ද මහතාගේ ඥාතීන් පිරිසක් සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද ඒ නවයේ ප්‍රධාන මාර්ගය මීන්තලයේ නගරේ නවහිර කරමින් විරෝධතාවයක් පවත්වා තිබෙනවා මෙම විරෝධතාවයේ හේතුවෙන් ඒ නවයේ ප්‍රධාන මාර්ගය පැය දෙකකට අධික කාලයක් වසා තැබීමටද පොලිසිය කටයුතු කර තිබෙනවා මිහින්තලේ ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම කම්කරුවගේ දක්වා ස්ත්‍රියක් ගියොත් ලිංගික අල්ලා සිල්ලනවා පුරුෂයෙක් ගියොත් එයාගෙන් සල්ලි ඉල්ලනවා නැත්නම් මස් කෑල්ලක් ඉල්ලනවා නැත්නම් අරකු බෝතලයක් ඉල්ලනවා මෙන්න මේ උපාලි අපේ මන්ත්‍රීතුමා කතා කරා පත්වෙච්ච දවසේ ඉඳලා අසාධාරණකම් කරන්න එපා මේක සුද්ධ භූමිය මේ මිනිස්සයා මෙහෙම කතා කරාට පස්සේ මෙන්න ගැහුවා අයියේ හොඳට මේ කට්ටිය ගියේ නැත්නම් ගත්තා කළු ගලක් ඔළුවට ගහන්න මීන්තලේ ප්‍රාදේශාවේ හොරකම යන්නේ හොරකම දූෂණය වංචාව මට නීතිය සාධාරණ ඉෂ්ට කරන්න නැත්නම් මම පිටකොටුවේ මෙතන හරි උපවාසය කරන මගේ මාත්‍යාගේ දත් කැඩිලා ඔළුව පැලිලා පපුවට ගහලා යකඩ පොඩි ඒවට නීතිය නැද්ද මේ වලට කවුද වග කියන්නේ මගේ දරුව දෙන්නයි මමයි විතරයි ඇක්ෂන් එකක් ගන්න මේවට ඇයි පොලිසිය අද වෙනතුරු අහරන්නේ ආන් ඉන්නවල ඔක්කොම හැංගිලා ඇයි මේවට සාධාරණයක් ඉෂ්ට කරන්නේ නැත්නම් මේවා බලන් ජනාධිපතිතුමනි බලන්න මීන්තලේ පොලිසිය මෙම ගැටලුවට විසඳුමක් කඩිනමින් ලබා දෙන බවට පැවසීමත් සමග ප්‍රදේශවාසීන් පිරිස එම ස්ථානින් විසිර ගිය බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. උපාලි ආනන්ද මන්ත්‍රීතුමා දැන් තුවාල ලැබල ඉන්නවා. ඒකට සාධාරණ ලෙස මම මේ අත්අඩංගු ගැනීම කටයුතු කරනවා. මගෙන් අහන්න දත් කඩලා. නමුත් ස්ථානාධිපතිතුමා වගේ යුනිෆෝම් එකක් ඇඳපු නිලධාරියෙක් වගේ මහත්තයා. මම දන්නවා. රූපලාවන්‍ය අමුද්‍රව්‍ය දේශීය නිෂ්පාදන වලින් සාදා අපනයන ආදායම වැඩි කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බව රූපලාවන්‍ය හා කේශ අලංකාර වෘත්තීය සංගමය පවසනවා. එයද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන මේ කාර්ය වෙන්නේ අපේ සංවිධානය හරහා ළමයිව අධ්‍යාපන පැත්තෙන් දියුණු කරලා මේ විෂයමාලා වලට එකතු කරලා නියම දැනුමක් ලබලා දීලා ශාස්ත්‍රයේ ඉදිරියට යන්න. මේ වගේ පාඨමාලාවල් කරාම විදේශ රටවල් වලින් අපිට වීසා ඇප්ලයි කරද්දී හම්බ වෙනවා යම්කිසි ලකුණු මට්ටමක්. ඒක ගොඩක් අය දන්නේ නැහැ. මාස 3ක් ගියාට පස්සේ මේ සියලුම රූපලාවන්‍ය ගාර අපි අධීක්ෂණයට ලක් කරනවා. ඒ වගේ තියෙන ප්‍රමිතිය අපි බලනවා. කියන්නේ උපකරණ අපි පාවිච්චි කරන දේවල් ඔවුන්ගේ අර දුරස්ථභාවයේ ඒ සියලුම දේ අපි බලලා කටයුතු කරනවා. ඒ වගේම තමයි දේශීය අමුද්‍රව්‍ය වලින් දේශීය නිෂ්පාදන ඇති කරලා අපේ ආදායම වැඩි කරන්න. ඒ වගේම අපනයන ආදායම වැඩි කරන්න. මම ඉල්ලා සිටිනවා බලධාරීන්ගෙන් මේ ගැන කටයුතු කරන්න කියලා. අපේ රූපලාවන්‍ය ශිල්පීන් සහ කේශ අලංකරණය කරන අපේ ශිල්පීන්ට දැඩි අසහිරතාවයකට මේ දවස්වල පත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි ක්‍රියාමාර්ග කීපයක් අරන් තියෙනවා. අපි ඇත්තටම ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපි මේ බව දැනුම් දුන්නා. එතුමා වහාම ක්‍රියාත්මක වෙන පරිදි අපේ ශිල්පීන්ට රුපියල් 5000ක දීමනාව ලබා දුන්නා. එතකොට මෙහි කිසිම දේශපාලන අරමුණක් නැහැ. ජාතික ප්‍රතිපත්තියක් විදියට මේ සියලුම දෙනා අපි කියමුකෝ රූපලාවන්‍ය ශිල්පීන් බාබ කියන ඒ කොට්ටාස කුණ්ඩේ කපන ඒ සියලු දෙනාටම මේ ණය මුදලට ඉල්ලන්න හැකියාව තියෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. විදේශ රටක නිෂ්පාදිත 1700 වර්ගයේ ජීව අත්බොම්බයක් කළුතර උතුර පොලිස් වසමේ කලපුගම පොල්හේන ප්‍රදේශයේ ඇල මාර්ගයක් අසලදී බී සොයාගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ කටුකුරුන්ද කඳවුරේ නිලධාරීන් අදාළ ස්ථානයට පැමිණ එම බෝම්බය නිෂ්ක්‍රිය කිරීමට කටයුතු කළා. පුත්තලම සිට නාත්තණ්ඩිය දෙසට අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකි වී ගසක හැපි අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් කාන්තාවක් මියගොස් 5 දිනක තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. වණාලි හානි කිරීම හේතුවෙන් වවුනියාව සෙට්ටිකුළුම් ප්‍රදේශයේ වගාබිම් රැසක් විනාශ වී තිබෙනවා. වණාලි ගැටලුව පිළිබඳව සොයා බැලීමට එහි පැමිණි වවුනියා දිස්ත්‍රික් ලේකම් සමන් බන්දුල මහතා ප්‍රදේශයේ ගොවි ජනතාව සමග සාකච්ඡාවක නිරත වුණා.
පලාකුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් පලකන්තාන ප්‍රදේශයේ කහල්ල පල්ලිකැලේ අබේ භූමිය තුල දවජාවාරම්ක නිරතව සිටි පුත්කලෙක් වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හරිද හරියටම යලිත් දැනගන්න එක්වන්න රාත්‍රී 9:35ට අපගේ රාත්‍රී ප්‍රතිවිකාශයේ සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.